கவுருது பெருளுவேகே சாலே கிட்டி பெருளுவத் பப்பி பெருளுவத் டெல் மீ நவ் இப்ப சொல்லுங்கள் கியன்னதென் அப்பி நம் பெருளுவே பொடி போலே ஏகே ஹப்பு நானே லுக்கு போலே आयोवन मगे पुंची दुए पुते हेमो मै विद इन्ने हरी हे नी अलुत पादम कद करमु अभी तुनवासर तीयन अलुत पादम करमु को बला हेमो मेमती ने अलुत पाड़म की गीच मुखदे सिंधु क्यूवे कौर गणंद क्यूवे कौर मुनवद पेरलतीयने ओ किटी पपी कियाने काउद किटी कियाने काउद ओ गेदर ऐति करने पूसांट अपी दान नम तमाई किटी कियाने एतो कुड़ पपी पपी कियाने मुकाद ओ काट दान नमत ओ हेमोम कियाने मा होंदाई ने मगे हेमोम लमाई टिको वोड़क होंदाई पपी कियाने कियाने बालू पैटी अंट दान नम टेल मी नाउ कियाने इंग्लिश वालिंग कियाने मुकाद सिंगल तेरव मुखद टेल मी नाउ कियाने कियान देंगे तो कुछ देमले इपसल गल कियाने मुखद सिंगल तेरव मुखद ओ कियान देंगे कियाने क टेल मी नाउ इपसल गल कियान देंगे ये तूने में तेरव मुखद कियान देंगे कियाने क अबे गेदर हिन्नवा चूटी बालू पैटिया कोई चूटी पूस पैटिया कोई ये देना के वैरे हरी तंगाई දෙන්නගේ වැඩේම සෙල්ලම් කරන එක. එතකොට ඊ කිටි පබ්බුස් පැටියයි පපි බලු පැටියයි මගේ ගෙදර තිබ්බ චූටි බෝලේ මොකද්ද? පෙරලගෙන යනකොට ලොකු බෝලේ හැපිලා එතකොට මොකද වෙන්නේ? බෝල දෙකක් එකට හැපුණාම පෙරලිලා පෙරලිලා යනවා. එහෙනම් අද මොකද්ද පාඩම? කවුරු ගැනද අපි ඉගෙන ගන්නේ? ओ सत्त पाड़म तमा अद पाड़मे नम तमाई अप आवत सत्तु अपी देंग एक वसरे दी तिगेन गात्ता सत्तु गेन देख वसरे दी तपी इगेन गात्ता सत्तु गेन को बलन अतु सन्न को मतकन बबाल टीक मतकद दूल पुतालट अपी एक वसरे दी देख वसरे दी सत्तु पाड़मी इगेन गात्ता ओ एत कोटे अपावड सत्तु කියල මොකද්ද අපි ඉගෙන ගත්තේ පාසල් වත්තේ ඉස්කෝලේ වත්තේ කවුරු ඉන්නවා කියලාද ඉගෙන ගත්තේ ඒ වත්තරේ ඉන්නේ කවුරු කියලාද ඒ වත්තරේ ඉන්න සත්තු කවුරු කියලාද ඕ බල්ලෝ එනවා කිව්වා තව පූසෝ එනවා කියලා කිව්වා ලේනු එනවා කියලා කිව්වා තව ඕ කලාදුරකින් නයිත් එනවා කියලා කිව්වා ඊට පස්සේ ගැරඩියොත් එනවා කියලා කිව්වා තව ओ तव खाऊद खबरयो कूंबी एवगे सत्तु वत्ते तेनवा यनवा कियला किवा इट पस्से अपी इगेन गत्ता बाल्लो पूसो गे वाल्वले एति करनवा कियला तिगेन गत्ता ओ अपी होंद पुरुदु तिगेन गत्ता नेद सत्तु अपी खेम देन्नोनी हिरी हरे करदरे करन्न होंदे ने एगुलांट बेहेत एन्नत लबा देन्नोनी एदवुलु तपी चूटी खाली दे इगेन गात दें तुन वसरे अभी इगेन गण वर्ग देखा एक गृह आश्रित व्यतिकरण सत्तु गृह आश्रित परिसरे गवसेन सत्तु सत्तु टीक वसरे दी देख वसरे दी गेन गात सत्तु टीक देना तवाड़ू तेन सत्तु टीक देन को इगेन तमा अद अभी इगेन गण्या पाड़मे कोबल सत्तु पाड़म कमती बबाल ඇතිකරණ ගේ ආශ්‍රිතව අපි ඇතිකරණ සත්තු ගෙවල් වල ඇතිකරණ සත්තු
කවුද මගේ පුංචි දුවේ පුතේ මේ ගෙවල් වල අපි ඇති කරන්නේ හුරතලේට ඇති කරනවා අපි තව මොනවද ඇති කරන්නේ ආරක්ෂාවට ඇති කරනවා සමහර සත්තු ඔව් හරක් වගේ එළ දෙන්නු වගේ නම් කිරි ගන්න බොම ගන්න එහෙම ඇති කරනවා තව කුකුල්ලෝ ගොඩක් හොඳයි හොඳ උදලම එක් උත්තරයක් දුන්නා ඔව් කුකුල්ල ඇති කරනවා අපිට බිත්තර ගන්න ඒ දේවල් පැටව විකුණනවා තව ඒ දේවල් කරන්න කුකුල්ලොත් කිකිලියෝ ඇති කරනවා ගෙවල් වල බල්ලොත් පූසොත් ඇති කරනවා එහෙනම් අපි මේ එක්කෙනා එක්කෙනා ගැන රූප බල බල ඉගෙන ගමු ආශිත පරිසරය කියන්නේ අපේ ගෙවල් වල ඇති කරනවා මේ බල්ලව තව මෙන්න මියාවත් ඇති කරනවා කවුද මේ පූසා මේ කවුද එළඳෙන කවුද මේ ඉන්නේ එළඳෙනත් එක්ක චූටි පැටියෙක් ඉන්නේ එළඳෙන එතකොට යාවත් ඇති කරනවා එතකොට මේ මීහරක් මීහරක් මොනවලද පුතේ උදව් වෙන්නේ ඔව් මෙයාගෙන් ගොම ගන්නවා තව මොනවද ඔව් ගොඩක් ගොම ගන්න තමා මෙයාගේ උදව් වෙන්නේ අපේ අය මොකද කරන්නේ වයි වයි වයසට ගියාම හරක් වයසට ගියාම මස් කඩේට විකුණනවා මේ ඉන්නේ එළුවොත් එළුවොත් ඇති කරනවා එළු කිරි බොන්න ඇති කරනවනේ තව මෙන්න මෙයා කුකුල්ලෝ කිකිලියෝ එහෙමත් අපේ ගෙවල් ආශ්‍රිතව ඇති කරනවා බිත්තර ගන්න තව සමහරක් අය මසට එහෙම ඇති කරනවා එතකොට තව පුතාලට මේකට තව කරුණු හොයාගන්න තව සත්තු ගැන කරුණු හොයාගන්න පුළුවන් මේ ටික දෙනාට අමතරව තව සත්තු හොයාගන්න පුළුවන් එහෙනම් මතක් කරගන්නකෝ බොහෝ ආශිතව ඇති කරන සත්තු කවුද කියලා අපි ඉගෙන ගත්තේ බල්ලා ගැන ඉගෙන ගත්තා ඊට පස්සේ පූසත් ගෙවල් වල ඇති කරනවා ඊට පස්සේ කවුරු ගැනද ඉගෙන ගත්තේ එළදෙන එළදෙන ගැන අපි ඉගෙන ගත්තා මොන්න ඊළඟට මීහරක් මීහරකුත් අපි ගෙවල් වල ඇති කරනවා කියලා ඉගෙන ගත්තා ඊට පස්සේ එළුවා එළුවත් ගෘහ ආශ්‍රිතව ඇති කරන සතෙක් කුකුල්ලෝ කිකිලියෝ හැමත් ගෘහ ආශ්‍රිතව ඇති කරන සත්තු එතකොට මට කියන්න මේ බල්ලව ඇති කරන්නේ ඇයි පුතේ දුවේ ඔව් මෙයා ඇති කරන්නේ අපේ ආරක්ෂාවට ගේ ආරක්ෂා කරනවා මේගොල්ලෝ අපි නැති වෙලාවට එතකොට අම්මල තාත්තල නැති වෙලාවට බබාලව එහෙම හොඳට පරිස්සම් කරනවා ගෙදරට කාටවත් එන්න දෙන්නේ නැහැ අඳුරන් නැති අය එනකොට මෙයා හයියෙන් බුරනවා ආගන්තුක සතෙක් එහෙම ආවොත් එහෙම වත්තට කබරේක් නයකේ වගේ ගැරන්ටි එකක් එහෙම දැක්කොත් මෙයා පුරනවා අපි යانے යන තැනට පස්සෙන් එනවා මෙයා මොකද කරන්නේ එතකොට අපිට ආරක්ෂාව දෙනවා මෙයා මොකද කරන්නේ බල්ලා අපිට ආරක්ෂාව සපයනවා කියලා ඒකට අපි කියනවා පූසා පූසා ගෙදර මීයන්ව කනවා අංකේක ඊට පස්සේ ඕ මේ පූස කියන්නේ දඩයන් සතෙක් නේ දඩයන් කරනවනේ පූස තා මොනවද කරන්නේ ඕ පූසත් අපිව අපහුර තලේට අපි මියාව ඇති කරනවනේ ඕ පූස අපිට ගොඩක් බල්ලා වගේම ආදරේ සතෙක් එතකොට කුකුලෝ කිකිලියෝ ඇති කරන්නේ අය ගෙදර ඕ පැටව් වරගෙන සමහර අය විකුණනවා බිත්තර ගන්නවා පියාගෙන් ප්‍රධානම ප්‍රයෝජනේ තමයි පළවෙනිම දේ අපි බිත්තර ලබා ගන්න මේ කුකුලොයි කිකිලියොයි ඇති කරනවා එතකොට පුංචි දුවේ පුතේ අපි ඊළඟ සතා ගැන ඉගෙන ගමු එළදෙන එළදෙන මොකද කරන්නේ පැටව් අරගෙන සමහරක් අය විකුණනවා ඊට පස්සේ කිරි ලබා ගන්නවා අනිවාර්යෙන් එළ කිරි ලබා ගන්නෙ මේ එළදෙනගෙන් පැටව් හම්බුනහම එළ කිරි ලබා ගන්න ගොම යොදා ගන්නවා තව මොනවටද ගොම ගන්නෙයි ඔව් අපේ මල් පැල වලට එළවලු වගාවන් වලට ඒ වගේ දේවල් වලට ගොම කියන්නේ හොඳ පොහොරක් පොහොර වශයෙන් ගොම ලබා ගන්නවා එතකොට එළුවව එළුවත් මොකද කරන්නේ ඕ එළුවව ඇයි ඇති කරන්නේ එළු කිරි ගන්න තමයි එළුවව ඇති කරන්නේ එතකොට මෙන්න මේ හරකව
इसलिए मेव गोडप प्रयोजन गलाक्टर हेमती कुमुन मेघोलंग कुमु मडकरण मेघोलंग गोडक ओन वेला मी हरक्टर ये तो काम दूल पुताल गिन गिन तीने खमत खमत अनकोट देखिए कुमु हान दवासर मेघोला नम मेघोला की नम हलतीन अद ये पाड़ में केरला तीन ओ अंबर की मेघोला की मेघोला गोमल बागन प्रधान प्रयोजन तम अद अट दिन हमें मीहार कटिकल गोम लागण मनोलेद मे मीहार एलो एलदे खे ओ आहार एडगण मनोद तन कोल कोल वर्ग तम आहार गण इतकोटे अभी अलुते अद सत्तने गिगत्द मे आ पणु वगे आहार गण तब हाल दिन मे आट ये वगे देवल मे आट लभ दिन इतकोटे मे आ मेया कुकुल गेनिगेन गत्ता एलदेर गेनिगेन गत्ता एडुवा गेनिगेन गत्ता मीहर गेनिगेन गत्ता अद अलुतेन सत्तु मे पाडमे गृहाशितव अतिकरण सत्तु की दिनेकिगेन गत्ता अलुतेन अलुतेन हतर दिनेकिगेन गत्ता तव इस्सल्लत अपि गेनिगेन तिब्बने पूसाई बल्लाय गेन एतकोट ओक्कोम गृहाशित परिसरे अतिकरण सत्तु की दिनेद गृहाशित अति करन्ने गेवाल गेवाल आश्रित अतिकराने सत्तु हय दिन इगन गत्त को बल सत्तु हय दिन कि बला इलाग पाड़मटे अने कली पूसा बल्ला एलदेन एलुआ मी हरका कुकुला ए हय दिन गेन अभी इगन गत्ता इतकोट अभी इलाग पाड़मटे आमु पाड़ में इलांग कोटसट दंगीन गणी गृह आश्रित परीसरे गवसेन सत्तु मे अपावट परीसरे इवालिंपीट परीसरे अतिकरण अतिकरण मेपते परीसरे गवसेन सत्तु गणतम इतिर गणी दंग अपीन गता गृह आश्रित परीसरे अतिकरण सत्तु एक गेवाल गेदर अभी अतिकरण सत्तु हयदेन गेन गता देवनी को अभी गृह आश्रित परीसरे गवसेन सत्तु गेन कौर गण दिगेन गे गृह आश्रित परीसरे गवसेन सत्तु मटे मतकल की आना गृह आश्रित परीसरे गवसेन सत्तु कौद की ओगे वाले आनवा यवगे सत्तु प्यावगेनवा बडगागेनवा पेन पेनवा कौद अभी गम की अभी अपे गृह आश्रित गेवाट गोडाक सत्तु गवसेन दकीन पुलवा दवाल दवस दवस अभीट ओन तर सत्तु गेन की अन्न पुलवा कि अन्न बल मट दिना ओमुली ओ मनीष की अन बला कपूटा मतीश लेना थव थव अभी एक वसर तिकेन गेक वसर वाली अभी इगेन गता मत अखर बला लेना गेन इगेन गता कपूटा गेन इगेन गता ओ थव हरिपुते एक उत्तर तीयन एना एक्कीन अभी बल मुखद मे गृह आश्रित परीसरे गवसेन सत्तु कियलामापि लेना ओन्न लेना गेन अभी मेकेदी इगेन गन्नवा इलागट मल पेनी बोन्नेनवा समनलया मकोने पेन पेन यान सत्तु तिन्नो कियला गेम्बा तव मल पेनी बोन्नेने एक्किना मी मेस्सा तोपर मे कपोटा ओन्न कलातुरकिन अपिट बलन्न पुलुवा मे कौद गृहाशित परीसरे गवसेन गैरंडिया मेनमिया नया पास कऊद मैना तव कूबीनवा कूबी वर्ग गेनमोन अदाने कूबी जाति गेन हल्दीनों कड़ कूबीनवा ओ नाई कूबीनवा खड़ीनवा खबरियो तव गृहाशित परीसरे तव गवसेन सत्ट खबरियो गण पुलवा तलगोई गण पुलवा ओ ये दंग अभी बलमु एक नागेना
මුලින්ම අපි බලමු මෙන්න මෙයා ගැන ලේනා ගැන මතකද ලේනා ගැන සින්දු වලිනුත් අපි 1 2 වසරේදී ඉගෙන ගත්තා ඉරි තුනක් තියෙනවායි කියලා ඉගෙන ගත්තා මෙයා මෙයා කොහොමද කෑ ගහන්නේ ටින් ටින් කියලා මෙයා අපි දෙන බත් තව මොනවද ඔව් එළ පළතුරු જાති හැම මෙයා කන රඹුටන් හැම කනවා අඹ කනවා ඔව් ගස් ලැබුත් කනවා මෙයා මොනවද කන්නේ මෙයාත් කන මෙයා බත් දාලා තිබ්බහම බතුත් කනවා තව මොනවද පුංචි පුංචි පනෝ જાතිත් කනවා චූටි කුරුමිනියෝ જાතිත් කනවා චූටි මැස්සොත් කනවා මෙයා ඒ වගේ කෘමි සත්තුන්ව මෙයා ආහාරයට ගන්නවා මයිනා මෙයාගේ නම මොකද මයිනා මෙයා මොකද කරන්නේ මෙයා හරිම විසකුරු සත්ත්වයක් නේද මෙයා මෙයාගේ ගැණු සදාට මොකද කියන්නේ නයා නයාගේ ගැණු සදාට මොකද කියන්නේ හැපින්න කියලා කවුද හැපින්න කියලා එතකොට මෙයාගේ විශේෂ ලක්ෂණේ මොකද්ද අපි ඉගෙන ගත්තා ඉස්සලා ශ්‍රේණිය වල ඕ පයන්න තියන පෙනේ පුප්පනකොට පයන්න තියනවා එතකොට මෙයා මොනවද කන්නේ එයාත් එක එක චූටි ගෙම්බෝ වගේ පුචුටි චූටි කෘමි සත්තු જાති ආහාරයට ගන්නවා බිත්තරත් කනවා මෙයාත් එහෙමම තව ගැරඬියත් ඒ ඒ જાතිම තමයි ආහාරයට ගන්නෙ එතකොට කපුටා අපිට ගෘහ ආශ්‍රිත පරිසරයේ ගැවසෙන සත්තු අතර විශේෂ දෙයක් කරනවා මෙයා කුණු කනවා එතකොට මෙයා මේ පරිසරයට හිතකර සතෙක් හොඳ සතෙක් ඒ කියන්නේ මෙයා අපිට උදව් කරනවා කපුටා එක එක කුණු જાති කනවා මෙයා කුරුල්ලෙක් කපුටා කියන්නේ කුරුල්ලෙක් එතකොට මේ පියාඹනවා කිව්වට මේගොල්ලෝ කුරුල්ලෝ නෙමෙයි කියලා අපි දෙක වසරේදී ඉගෙන ගත්තා නේද මේ දෙන්නම සාමනලෙයි මීමැස්සයි පියාඹුවට අත්අඩු තිබුණාට මේගොල්ලෝ කුරුල්ලෝ නෙමෙයි කෘමි සත්තු කියලා අපි ඉගෙන ගත්තා කුරුල්ලෝ නෙමෙයි කවුද මේගොල්ලෝ කෘමි සත්තු කියලා අපි ඉගෙන ගත්තා මේගොල්ලෝ මල් පැණි බොනවා ඊට පස්සේ දුවේ පුතේ මේ මීමැස්සන්ගෙන් සමනලයන්ගෙන් ලොකු කාර්යභාරයක් ඉෂ්ට වෙනවා ඒ මොකද්ද කියලා දන්නවද කෝ දන්නයි අතුස්සන් ඕ හැම ගහකම ලස්සනට මල් පිපෙන්නේ කෙඩි හැදෙන්නේ මේගොල්ලෝ මලින් මලට පියාඹලා ඒ මලේ තියෙන මේ පරාග ටික එහේ අනිත් මල්ලට අරගෙන යනවා එහෙම එහෙම මේගොල්ලන්ගේ අඬුවල ගෑවිලා මේගොල්ලෝ මල් වලින් මල් වලට වහනකොට පරාගණය සිද්ධ වෙනවා එතකොට මේ ලෝකෙම ලස්සන කරන්නේ උදව් වෙන්නේ කවුද මෙන්න මේගොල්ලෝ උදව් වෙනවා සමනලියෝ මීමැස්ස බඹරු අපිට උදව් වෙනවා මේ ලෝකෙ ලස්සනට තියාගන්න එතකොට මෙන්න මෙයා පැන පැන යන සතු జాතියට ආйти කෙනෙක් කවුද මේ ගෙම්බා එතකොට අපි ගෙම්බාගේ විශේෂ ලක්ෂණයක් ගැන කිව්වා මෙයා පැන පැන යනවා කොහොමද කෑ ගහන්නේ බක බක කියලා ඊට පස්සේ දුවේ පුතේ අපි ඉගෙන ගත්තා මෙයා ඕ හරියටම හරි ගෙම්බා පැන පැන යනවා එතකොට කන්නේ මොනවද ඕ චූටි චූටි කෘමි සත්තුන්ව තමයි මෙයා කන්නේ මේරු බත් කූරෝ වගේ චූටි චූටි සත්තුන්ව තමයි මෙයා ආහාරයට ගන්න දැන් අපි සතු කී දෙනෙක් ගැන ඉගෙන ගත්තද ගෘහ ආශිත පරිසරයේ ගැවසෙන සතු මේ අතදී අපි කී දෙනෙක් ගැන ඉගෙන ගත්තද ගෙම්බා ගැන ඉගෙන ගත්තා මේ මැස්සා ගැන ඉගෙන ගත්තා සමනලයා ගැන ඉගෙන ගත්තා කපුටා ගැන ඉගෙන ගත්තා ගැරණියා ගැන ඉගෙන ගත්තා නයා ගැන ඉගෙන ගත්තා මයිනා ගැන ඉගෙන ගත්තා ලේනා ගැන ඉගෙන ගත්තා ඇයි අපි තව එනවා කියලා ඉගෙන ගත්ත තව රුහාශිත පරිසරයේ ගැවසෙන සතු අතර තව කවුද කූඹි එනවා කියලා ඉගෙන ගත්ත කළු කූඹි නයි කූඹි ඊට පස්සේ කඩි ඊට පස්සේ දිමියෝ ඉන්නවා තව ගස්සල තව කබරයෝ ඉන්නවා තලගොයි ඉන්නවා ඒ වගේ තව සත්තු ගොඩාක් જાති ඉන්නවා ඇයි තව වත් පරිසරයේ ගැවසෙන සතු අතර ලස්සනම සතෙක් ගිරවා මාල ගිරව් ඉන්නවා නිකං ගිරව් ඉන්නවා බබල පුතාල දුවල දැකලා ඇතිනේ නේද ගෘහාශිත පරිසරයේ ගැවසෙන සතු දැන් බබාල හැමෝම කරන්න ඕනි දැන් අද අපි පාඩමේ ගොඩක් සතු ගැන ඉගෙන ගත්තනේ ඒ සතු දැන් මතක තියාගෙන ලියන්න ඕනේ වගුවක් ගහන්න ඕනේ දෙපැත්තට වගුවක් ගහලා මං ඒක එවන්නම් පුතාලට චාට් එක එවන්නම් WhatsApp group එකට දාන්නම් බබාල
එතකොට ගෘහාශ්‍රිත පරිසරය ඇති කරන සත්තු වෙනම වගුවක් ලියන්න වගුවක ලියන්න ඕනේ. ඒක ලියනවා අපි මුලින්ම ගෘහාශ්‍රිත පරිසරය ඇති කරන සත්තු අතර අපි මුලින්ම ඉගෙන ගත්තේ කවුද? බල්ලා. බල්ලා කියලා ලියනවා. ඊට පස්සේ බල්ලාගේ රූපයක් අලවනවා නැත්තම් රූප හොයාගන්න බැරි නම් අතින් ඇඳලා පාට කරලා බල්ලාගේ බල්ලාගේ පොඩියට පැද්දකින් ඒක එක රූපය අලවනවා නැත්තම් චිත්‍රය ඇඳලා තියනවා. ඊට පස්සේ කවුද ගෘහාශිත පරිසරය ඇති කරන සතුන්ගෙන් දෙවෙනි එක නගත්තේ? පූසා ගැන. ඊට පස්සේ පූසා ගැන පූසා රූපයක් තියෙනවනේ රූපය අලවනවා නැත්තම් අතින් ඇඳලා පාට කරනවා. ඊට පස්සේ ගිර ගත්තා මීහරක. මේ වණන් අතින් අඳින්න අමාරුයිනේ. ඒ නිසා රූප හොයාගන්න බලන්න. ඊට පස්සේ ඉගෙන ගත්තා එළුව ගැන. ඊට පස්සේ එළ දෙන ගැන ඉගෙන ගත්තා. ඊට පස්සේ කුකුලා ඉකිලි ගැන අපි පාඩමේදී ඉගෙන ගත්තා. ගෘහාශිත පරිසරයේ ඇති කරන සතු වගුවේ මේ පැත්තෙන් ගෘහාශිත පරිසරයේ ගැවසෙන සතු මේ පැත්තෙන් ගෘහාශ්‍රයතව ඇති කරන සතු මේ පැත්තෙන් ගෘහාශිත පරිසරයේ ගැවසෙන සත්තු මේ පැත්තේ. මම චාට් එක දාන්නම්. උතහල දුවලයි චාට් එක අපේ පරිසරයේ පොතේ ඇඳලා මේක ලියලා දෙපැත්තට ලියලා බල්ලා පූසා කියලා නම් ලියලා ඒගොල්ලන්ගේ නමට යටි එක රූපය අලවනවා නැත්නම් පාට කරලා චිත්‍රය ඇඳලා පාට කරනවා. එතකොට මේ අදගේ පාඩම අපි මෙතනින් ඉවර කරමු. හැමෝම මේ හෝම්වර්ක් එක කරලා ටීචර්ට එවන්න ෆොටෝස්. එහෙනම් දුවේ පුතේ ඊළඟ දවසේ හම්බ වෙනකම් අපි හොඳින් පරිස්සමින් ගේ ඇතුළට වෙලා පාඩම් වැඩ ටික කරගෙන ඉමු. අයබෝවන්.